ඔබතුමන්ගේ දේශාන්ති දැන් බලනකොට මෙතුමත් සඳහන් කරනවා මේ ඔබතුමන්ලගේ මේ ක්‍රියාකලාපය වුණත් ගත්තාම එහෙම 100%ක් නිවැරදි නැහැ. ඒ නිවැරදි විය යුතුයි කියන කාරණා මතු කරමින් තමයි එතුමන් සඳහන් කරන්නේ. මොකද ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර? ඔව් අත්‍තරම අපිට තේන්න තියෙන විසඳුම තමයි IMF එකේ යෝජනා ටික ගැන කියන්නේ මේ රට ඇත්තටම පරිවර්තනය කරන්න සිද්ධ වෙන මොන නායකයාවත් මොන දේ කරත් මේ රට ගමන් කරන විදිය කියන කාලයක් තිස්සේ ආපු ක්‍රමවේදේ හරියන්නේ නැහැ වෙනස් කරන්න ඕනේ. ඒක අපි නම් දකින්නේ දැන් IMF යන්න උනේ බංකොලොත් වෙච්චින්ද. බංකොලොත් උනේ ඇයි? දැන් බලන්න ගෙතන උනත් දැන් බංකොලොත් උනේ ඇයි කියලා හොයන කමිටුවට ආණ්ඩුවේ බංකොලොත් කරපු පක්ෂේ මහලේකමපත් කරනවා ඒක හොයන්න. එතකොට ඒක අර හොරාගම්මගෙන් පේනහන වගේ මේක කවදාවත් විසඳුමක් කරන දෙයක් නෙමෙයිනේ. ඒතර අපි මම පාර්ලිමේන්තුවේ පරිසරය පිළිබඳ කමිටුවේ සභාපතිවරයා. එතකොට අපි ගොඩක් වෙලාවට දකිනවා දැන් බලන්න එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාවේ ප්‍රශ්න ආපුවාම 6.5 බිලියන් ගන්න තිබුණා. නමුත් ඒක මුළු රටේ ඉන සියලු උගත් බුද්ධිමත් මිනිස්සු ටික කෑ ගැහුවාම ලංකාවේ නඩු කරන්න ඕනේ කියලා ඒක ගණන් ගන්න නැතුව සිංගප්පූරු ගියා. ඒක අඩු ගානේ සාකච්ඡාවකටත් අනිත් ඇගේ අදහසත් ඉමසීමේ ක්‍රමවේදයක් තියෙනවාද? ඒ සිංගප්පූරු ගිහිල්ලා අද කතා අද කැබිනට් පේපර් එක දාලා තිනවා ඩොලර් මිලියන 9.5ක් අවශ්‍යයි නඩු ගාස්තු ගෙවන්න කියලා. ඩොලර් මිලියන කියන්නේ කෝටි 3යි බිලියන රුපියල් බිලියන 3.1කට ආසන්න ඒ කියන්නේ කෝටි 31ක්. මගෙන් මෙතන මේ මොන ඒ කියන්නේ මොන දූෂණයක්ද මොන වංචාවක්ද මේ රට තුල වෙන්නේ? මේවා අපි IMF නෙමේ මොනවා ගැන කතා කරලත් මේ රටේ වංචාව දූෂණය නවත්තන්න පොඩි හරි පියවරක් ගන්න නැතුව කොහොමද කරන්න පුළුවන් වෙන්නේ? අකාර්යක්ෂමතාවය. දැන් බලන්න ඒකෙත් අපිට අහුණා මේ රටේ ෆයිනස් ලී විතරක් රටට ඉම්පෝට් කරනවා රුපියල් සෝරි ඩොලර් මිලියන 5ක්. අවුරුද්දේ ඩොලර් මිලියන 5ක ෆයිනස් විතරක් ඉම්පෝට් කරනවා. අනිත් දව ගැන කතා නොකර ෆයිනස් ලී. එතකොට ඒ රටේ තියෙන දව ඉම්පෝට් කරන එකයි ලෝකල් ගන්න එකයි රටේ දව අවශ්‍යතාවයට අවුරුදු 20කට අවශ්‍ය දව රට තුන තියෙනවා. රට තුන අවුරුදු 20කට අවශ්‍ය දව ප්‍රමාණය ෆයිනස් දව ප්‍රමාණය තියෙනවා බිම හෙලීමට සූදානම් කරපු. කපා ගන්න විදියක් නැහැ. විකිනෙන්නේ නැහැ. විකිනෙන්නේ නැහැ ඒ වුණාට පිට රටින් දැව එනවා. මම කියන්නේ ඔව් සමා වෙන්න. මේ දැන් අපි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයත් එක්ක මේ අවසානයේ දෙන ප්‍රෙෂර් එක පුපුරලා ගිල එතනදීනේ මේ විශාල ලෙස ආර්ථිකයේ කඩාවැටීම සහ රටේ කඩාවැටීම කියන කාරණේ මතුවෙන්නේ. නමුත් අවුරුදු ගානක් තිස්සේ මේ සියල්ල ඇවිල්ලා තියෙන. එතකොට ඔබතුමන්ලා තාණ්ඩු කරපු කාල සීමාවක් තිබුණා. ඔය ෆයිනස් කියන කතාව ගත්තත් දැන් එදා මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඒ ආණ්ඩුවේ ආසන්න ආණ්ඩුවක් කරපු දේවල් නෙමෙයිනේ. එතකොට අවුරුදු ගානක් තිස්සේ මේ ආණ්ඩු කරපු වැරදිනේ. එතකොට එතන ඔබතුමන්ලත් වග කියන්න ඕනේ නේද මේ කරපු ක්‍රියාදාමයන්? අපි වග කියන්න ඕනි. අපි අපේ කාලය තුල අපි මේක හරියට අරගෙන ආවා. නමුත් මේ ෆයිනස් වගාව කියන්නේ දැන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ කලින් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ෆයිනස් වගාව අවුරුදු 21කට එක් වෙන්න ගස් මූකුරා ගිහිල්ලා ඊටවඩි වැඩෙන්නේ නැහැ. දැන් ඊතර නැවතිලා තියෙනවා. ෆයිනස් අතෑරියොත් අපි මේ නූලේ ඉඳලා එතන සරුංගලේ ඉඳලා වෙසක් කාඩ්ඩේ ඉඳලා පිටරටින් ගෙනාවනේ. දැන් එතෙන්ට විශාල විදේශ විනිමයක් අපි වැය කළානේ. ඒතර ඒ ක්‍රමවේදයන් එදා ඇයි ඔතුමාලා නවත්තන්න කරන්නේ? අදද මේ වැරද්ද පේන්නේ? අපි මම කියන්නේ ලාභ ලබන්නේ නැති ව්‍යාපෘති වලට ණය ගන්න එක නැවැත්තුවා. දැන් අපිට වැටෙන්න හේතුවක් නේ. දැන් මොනවද මේ නෙළුම් කුළුණ ගත්තොත් කෝට් ණය වෙලා ආදායමක් නැහැ අපි ණය ගෙවනවා. දැන් එදා තිබිච්චි මහවැලි ව්‍යාපාරය ගත්තොත් අපි ඒකේ ණය වාරික වගේ දෙකුණ තුන්ගුණයක් හොයලා තියෙනවා විදුලි බලාගාර හදලා ගාමන්ට් ඇති කරලා නොයෙකුත් දේවල් කරලා. නමුත් ඒ වගේ ව්‍යාපෘති අපි නැමැත්තෝ. දැන් පෝට් සිටි එක අරගෙන බැලුවොත් එහෙම පෝට් සිටි එක අපි රටේ කොටසක් සම්පූර්ණයෙන්ම චීනෙටම සින්නක් කර දීපු පෝට් සිටි එක 99 ඉයර්ස් බදු වලට අපි චේන්ජ් කරා. මගනේ ඒ වගේ අපි සාධනීය දේවල් කරා. නමුත් අපි දකින්නේ තාමත් රටේ ඒ කියන්නේ ඒ පාලන කාලය තුල රාජ්‍ය යාන්ත්‍රණය වෙච්ච විනාශය. දැන් අපි දුන්න නඩු 37ක් අහක ගියා. දැන් බලන්න එදා හිටපු යහපාලන කාලේ හිටපු මේ 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 කවුද මේ සොලිස්ටර් ජෙන් කවුද අපේ නීති මේ දකුණු දෙලිවෙර නෑ ඔව් කවුද එතකොට නීතිපති ඈ නීතිපති නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා දාපු නඩු ටික මේ නීතිපතිවරයා ඇවිදිලා මේ ආණ්ඩුවේ නීතිපතිවරයා ඇවිල්ලා ඒවා ටෙක්නිකල් ෆෝල්ස් කියලා අස්සුනා. ඒතකොට මේ නීතිපතිවරයෝ දෙන්නගේ ප්‍රශ්නයක් නැද්ද? මේ රට බැලුවොත් එහෙමද? එක නීතිපතිවරයෙක් ඇවිල්ලා නඩු පවරනවා, ඊළඟ නීතිපතිවරයා පිළිගන්නවා ටෙක්නිකල් ෆෝල්ස් කියලා. කොහෙන්ද මේවා යන්නේ? මං කියන්නේ අන්න ඒ වගේ දැන් අපි විදුලිය අද රටේ මෙච්චර අර්බුදයක් වෙලා තියෙන්නේ ඇයි දැන් විදුලි බිල? එතකොට ඒකට හේතුව වෙලා තියෙනවා අපිට සූර්ය කෝෂ ටික හයි කරලා ග්‍රාමීය විදුලි බලය වැඩි කරගන්න බැරි ඇයි?
විනාඩියක් තියෙනවා. ඔව්. ඒතර මං කියන්නේ මේ වගේ රටේ මම දකින්නේ මේ රටේ තියෙන විකෘති පාර්ලිමේන්තුවක්. විකෘති පාර්ලිමේන්තුවක් තියෙන. දැන් අර ඉස්තිරි මංජනායක මන්ත්‍රී හිටපු පළාසා මන්ත්‍රීතුමා කිව්වාගේ දැන් මේ මේ තියෙන පාර්ලිමේන්තුව තියෙන මේ පොහොට්ටුවේ ආණ්ඩුව කෑලි කෑලි වලට කැඩිලා ගිහිල්ලා දැන් අර මේ මේ විකෘති වෙච්චි එකක් තමයි දැන් ආණ්ඩු කරගෙන යන්නේ. ඉතින් අපි දකින්නේ මේකට ප්‍රශ්නට උත්තරේ වෙන්න නම් දැන් අපි මේ තියෙන දූෂණ වංචාවලට හොයන්නේ කිව්වොත් සමහර රනිල් වික්‍රමසිංහ මහත්තයාට ওই වැඩේ කරන්න බැරුව යනවා. මම කියන්නේ මේක කොයි පැත්තෙන් බැලුවත් ගොඩ ගන්න බැරි දෙයක්. ඒකින් අපි කියන්නේ හරියට මැතිවරණයක් තියලා මේ රටේ මැතිවරණයේ තියලා විකෘතිභාවයේ පාර්ලිමේන්තුවේ තියෙන විකෘතිභාවයේ රටේ තියෙන විකෘතිභාවය නැති කරලා මේක හදන්න පටන් ගන්න වෙනවා. නැතුන් ඔය IMF පරමය මේ ඔක්කොම ආවේ මේ රට ආබාධයට ගියේ හින්දා, මේ රට බංකොලොත් වෙච්චි හින්දා, මේ රටේ රාජ්‍ය සම්පත් විනාශ වෙච්චි හින්දා, මේ රටේ වංචාව දූෂණ ඉහවා ගියේ හින්දා මේ සියල්ල සිද්ධ වුණා.